ජැක්සන් ඇන්තනි නැමැති ප්‍රවීණ කලාකරුවා වසරකට ආසන්න කාලයක් කොළඹ ජාතිකරුවාලේ දැඩි සත්කාර ඒකකයේ ස්නායු අංශයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. එතුමන් මෙසේ එකවර අනතුරකට ලක්ව වසරකට ආසන්න කාලයක් මෙසේ දුක් විඳීමට සිදු වූයේ ඔහු විසින් මෙලොවදීම කරගන්නා ලද අකුසල කර්මයක ප්‍රතිඵලයක් බවයි සමාජ මාධ්‍යයේ බොහෝ දෙනෙකු පවසා සිටින්නේ. එනම් හිටපු ජනපතිවරයෙකු බුදුරදුන්ට සම කළ පව ඔහුට මෙසේ පටිසන්ධි ඇති බවයි. කෙසේ වෙතත් ජැක්සන් ඇන්තනිගේ මිතුරෙකු ඔහුට අමුතු යෝජනාවක්ද ඉදිරිපත් කරමින් මෙසේ ඔහුගේ මුණු පොතේ සටහනක් එක් කර තිබුණා. ජැක්සන් මගේ මිත්‍රයා, ඔබට මොකක්ද උනේ කියන්න ඔබට වෙදකම් කරන වෛද්‍යවරුන්ටවත් හරියට හොයා ගන්න බැරි වෙලා. සමහර විට රටේ උන් කියනවා වගේ උඹගේ නෝන්ජල් කටින් එදා කරගත්තේ අකුසලයක්ද කියන්න මම දන්නේ නෑ. හැබැයි මම දන්නවා උඹ කිසිම මිනිහෙකුට වෛර කරපු එකෙක් නෙමෙයි. උඹ වෙනුවෙන් කුමාරි පන්සල්වල චෛත්‍ය ළඟ බෝගස්යට වැඳ වැටෙනවා උඹේ ජීවිතේ ඉල්ලලා. උඹ කවද නැගිටීද කියලා නම් දන්නේ නැහැ. ආසයි උඹෙත් එක්ක සෙට් වෙලා කයියක් ගහලා උඹේ සින්දුවක් අහන්න. කුමාරිටයි දරුවන්ටයි උඹ දැන් වදයක්. නැගිටපන්, උඹ ඉක්මනට නැගිටපන්. සමහරක් මිනිස්සු උඹ දැනටම මරලත් ඉවරයි. පුළුවන් නම් තොයිලයක් කරලා හරි අපි උඹව නැගිටලා. තොයිලයක් කියපු ගමන් මතක් වෙන්නේ උඹ මරියසේනව නැගිටවන්න තොයිලයක් නටමු කියපු හැටි. එදත් උඹේ අවසාන තුරුම්පුව උනේ තොවිලය. උඹ කරපු පව් හේදිලා යන්නත් එක්ක කුමාරගේ කනට කොඳුරලා කියපන් අපි නටමු තොවිලයක් කියලා. මේ පිළිබඳව ඔබේ අදහසත් පහතින් කමෙන්ට් කරන ගමන් තවමත් ඔයාලා අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.